ආයුබෝවන් දුවේ පුතේ ඔන්න අද අපි ගුරු ගෙදරට ඔබ සියලුම දෙනා බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා එහෙනම් අද අපිත් එක්ක ගුරු ගෙදර පාඩම් මාලාව තුලින් මුණ ගැහෙන්න දුවේ පුතේ අට ශ්‍රේණියේ පෙරදිග සංගීත විෂය හදාරන ආදරණීය දූ පුතුන් හොඳයි අද අප ඔබ වෙනුවෙන් දුවේ පුතේ සූදානම් කරගත්ත බිලාවල් රාගාශ්‍රිත සර ස්ථාපන ගීත ගායනය කියන පාඩම ප්‍රායෝගික පාඩම එහෙනම් දුවේ පුතේ දැන් පෙරදිග සංගීත විෂය හදාරන දූ දරුවන් විදිහට අපි ඔබව නිපුණතා කීපයක් කරා ලං කරවන්න අවශ්‍යයි එහෙනම් දුවේ පුතේ අද අපි මේ සූදානම් කරගත්ත මේ ප්‍රායෝගික පාඩම තුලින් සංගීතයේ මූලිකාංග ශිල්පාංග ඒ වගේම සිද්ධාන්ත මෙන්න මේවා අඳුනගත්ත හොඳින් අධ්‍යයනය කරපු ඒ වගේම ගායනය වාදනය ප්‍රායෝගික හැකියා ප්‍රදර්ශනය කරන්න පුළුවන් දරුවෙකු නිර්මාණය කිරීම තමයි අපේ ලොකුම බලාපොරොත්තුව එහෙනම් අපි බලමු මේ පාඩම අවසාන වෙනකොට දුවල පුතාලට මොනවද ලැබෙන්නේ කියලා නේද දැන් බිලාවල් රාගයේ දෙන ස්වරාඳුන ගන්න ඒ වගේම බිලාවල් රාගයේ ස්වර නිවැරදිවම ගායනා කරන්න ඒ විතරක් නෙමෙයි දැන් බිලාවල් රාගයට අයත් ස්වර ස්ථාපන ගීතේ නිවැරදිවම ගායනා කරන්නත් ඔයාලට අපි උදව් කරනවා දුවේ පුතේ ඒ වගේම දැන් රාගධාරී සංගීතයට තවමත් ඔබ ආධුනික දරුවෙක්නේ නේද අට ශ්‍රේණියේනේ ඔබ ඉගෙන ගන්න එහෙනම් දුවේ පුතේ මේ පෙරදිග සංගීතය හදාරන ආධුනික දරුවෙක් විදිහට ඔයාලට මේ ස්වර ස්ථාපන ගීත පුරුදු පුහුණු වීම හොඳින් නිවැරදිව පුරුදු පුහුණු වීම කොයිතරම් පහසුවක් වෙනවද ඒ බවත් ඔබට වටහා ගන්න පුළුවන් වෙයි හොඳයි දැන් අපි ගායනා කරන්න ඕනේ බිලාවල් රාගාශ්‍රිත ස්වර ස්ථාපන ගීතය නේද දුවේ පුතේ ගීතයක් කිව්වහම මේ ගීතයත් තාලයත් සම්බන්ධ වුණහම තමයි රසවත් බව තවත් වැඩි වෙන්නේ නේද එහෙනම් අද මැදිරියේදී අපිට තාල වාදනයෙන් සහාය වෙනවා මහනුවර අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශක නිහාල් තිලකරත්න ගුරුතුමන් එහෙනම් එතුමත් එක්ක එකතු වෙලා ඔන්න මම මුලින්ම මේ ගීතය එකපාරක් ගායනා කරන්නම් ඔයාලා හොඳින් අහන්න ඊට පස්සේ අපි පුරුදු පුහුණු වෙමු හොඳයි 1 2 3 1 2 3 සිරස නම සවත් පුංචි ගීතයක් දුවේ පුතේ අපි ගායනා කරන්නේ එහෙනම් දැන් අපි පුහුණු වෙමු ගීතයේ පියවරෙන් පියවර ගීතය පුහුරුදු පුහුණු වෙනකොට දුවේ පුතේ මම ගායනා කරන සෑම පද පේලියක්ම ඊට පසුව වාදනය කරනවා මේ සර්පිනාවෙන් නැත්නම් මේ හාමෝනියම් එකෙන් ඒ ඔබට නැවත ඒක අහලා පුරුදු පුහුණු වෙන්න තමයි ඒ පහසුකම හොඳයි සිරස නම
දකිනවා මේ ස්වර ප්‍රස්ථාරයේ අපි ගායනා කරපු ගීත පේලියට ඉහලින් ස්වර පේලියක් තියෙනවා. ඒ කියන්නේ ඔන්න දැන් ඔබට මම පුංචි ඉඟියක් දෙනවා. මේ පාඩම අවසාන වෙනකොට දුවල පුතාලා හොයාගන්න ඕනේ මේ බිලාවල් රාගයේ යෙදෙන ස්වර මොනවද කියලා. එහෙනම් ඔන්න ඔබට උදව්වක් ගන්න පුළුවන් මේ ස්වර ප්‍රස්ථාරය බලපුවාම. අපි එහෙනම් ස්වර ප්‍රස්ථාරයත් වරක් ගායනා කරමු. කලින් ගායනා කරපු ගීතයේ නාදමාලාව ඔන්න අපිට හොඳින් තහවුරු වුණා. එහෙනම් ගීතයේ පළමු කොටසට අපි කියන ස්ථායි කොටස කියලා නේද දුවේ පුතේ? එහෙනම් අපි ගීතයේ ස්ථායි කොටස නැවතත් එක්වරක් ගායනා කරමු. සිරස නමමු රාගධාරී සංගීතය ඉගෙන ගන්නකොට ගීතයක දෙවෙනි කොටසට අපි කියන්නේ අන්තරා කොටස කියලා නේද? අපි දැන් ගීතයේ අන්තරා කොටස ගායනා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔන්න ඔබ එහෙනම් මේ ප්‍රස්ථාරයේ දිහා බලලා අන්තරා කොටසෙත් යෙදෙන ස්වර දිහා හොඳට බලන්න. අපි හොයාගමු බිලාවල් රාගයේ යෙදෙන ඉතිරි ස්වර මොනවද කියලා. Adi sihala එක ගායනා කරන්න. ඔන්න මම ගීතය අභ්‍යාස කරනවා. දුවල පුතාලා මිස් සර්පිනාවෙන් වාදනය වෙන නාදමාලාව අහගෙන ගායනා කරමු. ආදි සිහල ස්වර පේලි නැවතත් අපි ගායනා කරමු.
මොකද ස්වර ගායනය තුලින් නිවැරදිව ස්වර අභ්‍යාස කිරීම තුලින් මේ රාගයේ ස්වර ගායනා කිරීම ඔබට ඉතාමත්ම හොඳින් තහවුරු කරගන්න පුළුවන් නැවත නැවත ඔබට අභ්‍යාස කරගැනීමේ පහසුවට එක් වරක් තබ්ලාවත් සහාය කරගෙන ගීතය ස්ථායි සහ අන්තරා අපි ගායනා කරනවා ඔබට NIE YouTube නාලිකාව හරහා නැවත නැවත ඔබට ශ්‍රවණය කරන ගමන්ම තාමත් හොඳින් ගායනය අභ්‍යාස කරගන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් Two, three, one, two, three. බිලාවල් රාගයේ ඇසුරෙන් නිර්මාණය වුණු ස්වර ස්ථාපන ගීතයක්. දැන් මම කලින් කිව්වනේ ඔන්න බිලාවල් රාගයේ දෙන ස්වර එහෙනම් ඔයාලා මේ වෙනකොට හොයාගෙන නේද? මොනවද බිලාවල් රාගයේ දුන ස්වර? සා, රී, ගා, මා, පා, ධා, නී. එහෙනම් සප්තකයේ මේ ස්වර සියල්ලම භාවිතා වුණා. ඒ කියන්නේ ශුද්ධ ස්වර හතම භාවිතා වුණා බිලාවල් රාගයේ නේද? එහෙනම් දැන් මම ඔයාලට තවත් ස්වර ස්ථාපන ගීතයක් ගයන්නයි යන්නේ. මේ පුතේ අපි දැන් ගායනා කරන්නේ ඔබට නිර්දේශිත භූපාලි කියන රාගය ඇසුරෙන් නිර්මාණය වුණු තවත් ස්වර ස්ථාපන ගීතයක්. භූපාලි රාගය ආශ්‍රිත ස්වර ස්ථාපන ගීත. දැන් මේ ගායනය තුලින් දුවේ පුතේ අපි ඉගෙන ගන්නවා भूपाली කියන රාගයේ යෙදෙන ස්වර මොනවද කියලා නේද? ඒ රාගයේ යෙදෙන ස්වර නිවැරදිවම ගායනා කරන්නත් ඕනේ අපි. එහෙනම් මේ තබ්ලාවත් සහාය කරගෙන අපි भूपाली රාගයේ යෙදෙන ස්වර අඳුනගන්න ගමන්ම මේ ගීතේ ගායනා කරමු. එහෙනම් දුවේ පුතේ ඔන්න තවමත් ඔයාලා මේ ගීතේ අහලා නැහනේ. ඒ නිසා එකපාරක් මම මේ තබ්ලාවත් සහාය කරගෙන මේ ගුරුතුමා එක පාරක් ගායනා කරන්නම්. ඒ අතරේ ඔබ හොයාගන්න මොනවද මේ රාගයේ යෙදෙන භූපාලී කියන රාගයේ යෙදෙන ස්වර මොනවද කියලා නේද? Nikini ma.
දැන් අපි අභ්‍යාස කරන්න හදන්නේ භූපාලි රාගය සුරෙන් නිර්මාණය වුණු මෙන්න මේ ස්වර ස්ථාපන ගීතය. හොඳයි අපි අභ්‍යාස කරමු. स्वर प्रस्तारे गायना करमु दें කරපු ගීතයේ නාදමාලාව දැන් ස්වර ප්‍රස්ථාරයේ ගායනා කරනකොට ඔයාලට හොඳින් ඇහෙන්නේ නැති නේද? ඔන්න ඔහොම තමයි දුවේ පුතේ ස්වර ප්‍රස්ථාරයක් නිර්මාණය වෙන්නේ. මේ ස්වර ප්‍රස්ථාරයේ හඬ තමයි ගීතයට මුසු වෙන්නේ. දැන් අපි ගායනා කරන්නේ ඔන්න එහෙනම් ගීතේ අන්තරා කොටස නේද? ගීතේ අන්තරා කොටස අපි හොඳින් අභ්‍යාස කරමු. या yeah।
गायना कले अभी पुरदुपुहुनुने वालत एक्कला भूपाली रागय असुरेन निर्माणयवुनु स्वरस्थापन गीतयक् एहेनम् दैं दुवलपुताल प्रस्तारे दिहा होंदिन बलला दिन निरीक्षणय करला भूपाली रागे तियेन स्वर अंदुन गन्न एति मोनवद द्वीपुते भूपाली रागये यदेन स्वर बलन्न सा स्वरे तियेनवा री गा हेबै मी प्रस्तारे तुल मा स्वरय दकिन्न नै ए वगेम तवत् स्वरयक् अपिट दकिन्न नै एहेनम् नी स्वरयत् अपिट मे प्रस्तारय तुल दकिन्न नै एहेनम् अपि ओन्न पेरदिग संगीते पोडि विषय करुणकुत् इगेन गत्ता ए तमयि भूपाली रागये सा री गा पा धा कियन स्वर पह पमनाय भावितयट अरगेन तियेन्ने ओन्न एहेनम् पुंचि विषय करुणकुत् अपि इगेन गत्ता मे पाडम तुलिन् एहेनम् इस्सेल्ल गायना करपु मीट पेर अपि गायना करपु बिलावल रागाश्रित स्वरस्थापन गीतेदी अपि दैक्क बिलावल रागे स्वर हतम यदुन नैद एहेनम् भूपाली रागये तियेन स्वर पहय सारी गा पा धा कियन स्वर एहेनम् ओन्न अपि अद संगीत पाडमेदी विषय करुणु कीपयक्म इगेन गत्ता ओबट इदिरी पंक्ति कामरवलदी इगेन गन्न लबेन राग देकक मूलिक अभ्यास अदापि करा एनांग बिलावल रागे दिन स्वरांदुन गत्ता एवा इताम हुंदिंग अपि अभ्यास करा एवगेम भूपाली रागये स्वरस्थापन गीते गायना किरीमें अपि भूपाली रागये अंड अंदुन गत्ता इताम हुंदिंग एवगेम ओबत् एक्कला ए रागये स्वरत् अभ्यास करा एनांग द्वे पुते अपि मे गुरु गेदर पाडम मालाव तुलिंग नैवतत् इदिरेदी तव पाडमकदी मुन गहिमु एतेक ඔයාලට ආයුබෝවන් කියන අතරෙම මේ ගීතය තව එකවරක් අපි මේ තබ්ලාවත් සහාය කරගෙන ඔබේ අභ්‍යාසය සඳහා ගායනා කරනවා නැවතත් අපි එහෙනම් මේ වගේ රසවත් පාඩමක් තුලින් මේ ගුරු ගෙදරදී මුණගැහෙමු